ඔව් ඇත්තටම අපි මේ ඩීසල් වැඩි වූ දවසේ සිටම ආණ්ඩුව දැනුවත් කළා ආණ්ඩුව ලවා උත්සාහ කරෙව්වා අපි ඩීසල් සහනාධාරයක් ලබා ගැනීම අනිවාර්යයෙන්ම ඩීසල් ලීටරයක් රුපියල් 100ට පෞද්ගලික බස් හිමියට දෙන්න ඕනේ බස් සේවකයාට දෙන්න ඕනේ එතකොට අපි මේ ගාස්තුවට බස් දුවන සූදානම් කියන එක තමයි අපි රජය දැනුවත් කළේ දැන් බස් ගාස්තුව කොච්චර ගානකින්ද වැඩි කරනවයි කියලා තීරණය කළාද ඔව් ඇත්තටම ගැමුණු විජේරත්න සහ රජය සමග තියෙන ඩීල් එක මේ බිස්නස් එක නිසාම බස් ගාස්තුව තීන්දු කරලා තියෙන්නේ අපිට ලැබෙන ආරංචි මාර්ග අනුව 7.5% 10% අතර ප්‍රතිශතයකින් මේ සොච්චම් බස් ගාස්තුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැයි කියන එක රජය තේරුම් ගත යුතුව තිබෙනවා ඔව් ඇත්තටම ඩීසල් සහනාධාරය නැත්නම් ඩීසල් ලීටරයක් රුපියල් 20ට පොදු මගී ප්‍රවාහණයට ලබා දෙනවා නම් අපි මේ ගාස්තුවටම තවත් මාස කීපයක් දක්වා බස් දාහවණය කරන්න හැකියාව තියෙනවා. හැබැයි අපි අනිත් පැත්තේ මේක දුරදිග හිතලා ගත්ත තීන්දුවක් කාර් රථයේ යන මෝටර් බයිසිකලයේ යන පාසල් වෑන් රථයේ යන පාසල් දරුවව මේ සියලු දෙනාම අද්දවා ගන්න පෞද්ගලික ප්‍රවාහනයට නැත්නම් පෞද්ගලික බස් රථයට අද්දවා ගන්න තිබෙන එකම අවස්ථාව අහිමි කරන්නට තමයි ගැමුණු විජේරත්නත් රජයත් උත්සාහ කරන්නේ අපි කියන්නේ ඩීසල් සහනාධාරය දෙන්න අපි තවත් මාස කීපයක් මේ තිබෙන මිලටම බස් ධාවනය කරන්න සූදානම් කියන එක. දැන් මේ රජයෙන් ප්‍රකාශ කරන මිල වැඩි වුණොත් මේ මේ අවම ගාස්තුව කීයක් වෙනවද එතකොට? ඔව් ඇත්තටම අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. 7.5% බස් ගාස්තු සංශෝධනයක් අද දින ලබා දුන්නොත් ඒ වගේම මේ සොච්චම් බස් ගාස්තුවෙන් ඩීසල් වැඩි වීමේ ප්‍රතිශතය විතරයි ලැබෙන්නේ. එතකොට වාහන අමතර කොටස් වල ටයර් ටියුබ් දෙක ඒ වගේම බාස් කුලිය ඒ සියලු දේවල් වැඩි වෙලා තියෙන්නේ. ටයර් එකක් රුපියල් 35000කට ගත්ත ටයර් එක රුපියල් 50000 දක්වා වැඩි වෙලා තිබෙනවා. රුපියල් 35000කට ගත්ත බැටරිය රුපියල් 55000 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ සියලු වැඩි වීම පාදක කරගෙන නෙමෙයි බස් ගාස්තුව මේ මොහොතවන විට මේකලෝ ලකලෑසි කරලා තියෙන ඒ නිසා මේ ලැබෙන සොච්චම් බස් ගාස්තුවෙන් කවදාවත් බස් කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැයි කියන එක තමයි අපේ අදහස. මුලින් තිබ්බ අවම ගාස්තුව කීයද? රුපියල් 14ක් තමයි තියෙන අවම ගාස්තුව. හැබැයි ජනතාව නම් චෝදනා කරන්නේ 14 තිබ්බ එක රුපියල් 15ක් ගත්තා. දැන් 16 වුණොත් එහෙම මේ ගාන කොහොමද මේ ගන්නෙ වගේ නේ? නෑ ඇත්තටම රුපියල් 16 දක්වා අවම ගාස්තුව වැඩි වුණොත් රුපියල් 16ක් ගන්න ක්‍රමවේදයක් නැහැ. මාරු සල්ලි නැහැ. ඒ නිසා රුපියල් 15ම තමයි ගන්නේ. ඒකයි අපි කියන්නේ මේ සොච්චම් බස් ගාස්තුවෙන් පෞද්ගලික බස් රථ හිමියා අමාරුවට එනවා කියලා කියන්නේ අපි ඒකයි. දැන් මේ සාකච්ඡා කිසිම එකකට ඔබතුමාලාට සහ දකුණු පළාත් එකට එන්න දීලා නැහැ. නෑ ඇත්තටම ආණ්ඩුවත් එක්ක අපි යන්නේ නැහැ ඩීල් දාන්න. ආණ්ඩුවත් එක්ක සමගි සම්පන්නව පෞද්ගලික බස් රථ හිමියාව පාවලා දෙන්න අපි සූදානම් නැහැ. පෞද්ගලික බස් සේවකයාව පාවලා දෙන්න අපි සූදානම් නැහැ. ඒ නිසා ආණ්ඩුව කියන දේවල් නොකරන දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය සහ අපේ සංගමයට ආණ්ඩුව ආරාධනා නොකිරීම ඇත්තටම මහා හිතාගන්න බැරි පුදුමයක්. දැන් අවසන් සාකච්ඡාවේ තීන්දුව తీරන ගන්නෙත් එතකොට ඔබතුමාලා නැතුව ගැමුණු මහත්තයා විතරයි. ඔව් ඇත්තටම ගැමුණු මහත්තයා රජයත් එක්ක ඩීල් දාගෙන අද දිනේදී ලබා දෙන්නා වූ බස් ගාස්තුව පිළිබඳව ගැමුණු මහත්තයා මේකට වග කියන්න ඕනේ. මේ වගේ සොච්චම් බස් ගාස්තුවක් ලබා දීලා කර්මාන්තයේ විනාශමුඛය කරාගෙන යන්නට ගැමුණු මහත්තයා උත්සාහ කරනවා නම් බස් කර්මාන්තයේ වගකීම ගැමුණු මහත්තයා බාර ගන්න ඕනේ කියන එකත් අපි වගකීමෙන් කියනවා.